ඒ අපේ දරුවෙන මේ කරන එක කිසිම දේශපාලනක්ෙක් මේ ගැන කතා කරන්නේ නැහැ. අපිට මේකෙන් මුදලක් හම්බෙන්නේ නැහැ. එලෝන් මස්ක් කියන ලෝක කෝටිපතියා එයාගේ පුතා දැන් මොකද වෙලා තියෙන්නේ? ගෑණියෙක් වෙලා එක වෙලාවට එයාට මං කියන අපි 10 දෙනෙක් ඉන්නවා කියලා. ඕගොල්ලෝ මොකද සංවිධානය මන් දන්නේ. අපේ සුවනිවාසේ නම වඩින්න. අපේ ආඳුන. එන්න බෝසෙක්. ඕගොල්ලෝ අන්තිම එන්න අපි පාද. පාද. එන්න පාද. සපෝට් එකක් කියන්න. මාසේ පාද. ස්වාමීන් වහන්සේයි පාදටයි පොඩක් කර දෙන්නවා. ක්‍රම ක්‍රම බැටර් පොඩ ටයිප් සයිඩ් ගේවනේ. නේද? නේද? ඒගොල්ලාව අනිත් දෙන්න හොඳන කියලා පල්මුණොත් මටයි හොඳ නැත්තේ. නැත්තම් මේක කඩාගෙන යනවා. ඔනේ ආදී අවුල් නැහැ. අපි සම්මරණයට කොහොමද මට වෙලා තියන්නේ? මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ සංවිධාන 10ක් විතර මෙතන ඉන්නව. මවුරුන්ගේ සංවිධානය ඉස්සෙල්ල ගෞරවනීය මහ සංඝරත්නය, ඊළඟට අපේ කතෝලික පූජකතුමෙක් ඉන්නවා ෆාදර් කෙනෙක්, ඊළඟට මවුරුන්ගේ සංවිධානය, පියවරුන්ගේ සංවිධානය, වෙනත් විවිධ සංවිධාන 10ක විතර පිරිසක් මෙතන ඉන්නවා. අපිට මේක ඕනනම් ඕන තරම් පුරවන්න පුළුවන්. ඒ බුරුෂෝ නෑ අපේ ළඟ. මේ සමලිංගික ව්‍යාපාරය ලෝකේ ධනවත් බලවත් ව්‍යාපාරයක්. මේක පොඩි එකක් නෙවෙයි. මේකේ සල්ලි වැයි වැහැලා, උන්ගේ බලය වැයි වැහැලා, උන්ගේ මැරකම වැයි වැහැලා, කිසිම ජනාධිපති අපේක්ෂකෙක් එකෙක් මේ ගැන කතා කරන්නේ නැහැ. හේතුව උන්ට පම්ප් කරනව ජනාධිපති මැතිවරණයට මුදල්. මං කියන වගකීමෙන් අනුර කුමාර වේවා, රනිල් වික්‍රමසිංහ තමයි මේක පීතෘවරයා, සජිත් වේවා, ඔය ඉල්ලන නම් ගොඩක් තියෙනවා. නිකම් දේව නම් කියන්න වැඩන්නේ ඒව නිකම් මේ අර මේ ස්වීපින් වගේ නේපාද ස්වීපින් කියලා ජාතියක් තියෙන විසිකරණේවා. ඒ ගැන මම නම් කියන්නේ නැහැ. මේක ඉන්නවා එක මිනිහෙක් කතා කරේ නැහැ. පාර්ලිමේන්තුවම නිශ්ශබ්දයි. මේක කතා කරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සරත් වීරසේකර කතා කරා, ඊළඟට කතා කරා සාගර කාර්යවසම් කතා කරා, ඊළඟට නාමල් රාජපක්ෂ කතා කරා, සුසිල් ප්‍රේමජයන්ත් කතා කරා. අනිත් 221ම නිශ්ශබ්දයි. මං අහන්නේ උඹල මේ සල්ලි වලට යට වෙනවද? එකොනොමි කියනවා, කෘෂිකර්මය කියනවා, හැම දෙයක්ම කියනවා. රටක තියෙන ඕන සාමුද්‍රෝනේ සංස්කෘතියක්, සભ્યත්වයක්. සංස්කෘතිය රැකෙන්නේ නැත්නම් වෙලට බෑල වැඩකුත් නැහැ, කුඹුරට බෑල වැඩකුත් නැහැ, ලෝකෙට බෑල වැඩකුත් නැහැ. ඒක නිසා අපි කියනවා ට්‍රම්ප් වගේ නායකයෙක් ලංකාවට ඕන. අපි කමල හැරිස් මේකට පක්ෂයි. අපිට අවශ්‍යයි ට්‍රම්ප් දිනවන්න. ට්‍රම්ප්ට ජයග්‍රහණය පතනවා අපි මෙතන ඉඳගෙන. එලෝන් මස්ක් කියන ලෝකේ කෝටිපතියා එයාගේ එකම පුත්‍රයා අද කාන්තාවක් බවට පරිවර්තනය වෙලා ඉවරයි. එලෝන් මස්ක් කියනවා මගේ මුළු මුදලම මේ වෛරස් එක ලෝකෙන් තුරන් කරන්න මම වියදම් කරනවා කියලා. ඒකෙත් අපි සමාජිකයෝ නෙවෙයි, අපි ඉස්සරහින් ඉන්නවා. ඒක නිසා මම ඉල්ලීමක් කරනවා මේ සල්ලි වලට යට වෙන, ධන කුරයන්ට යට වෙන, මුදල් වාසි වලට යට වෙන, සල්ලිකාරයන්ගෙන් මුදල් ගන්න,
විදේශගත රටවල්ලින් මුදල් ගන්න මේ කිසිම කෙනෙකුට ඡන්දය පාවිච්චි කරන්න එපා කියලා මම හිසනමල ආචාර කරනවා. දැන් මම හිතන්නේ ඔබතුමීලටත් පාදයට වේවා කතා කරන්න පුළුවන්. මම පැත්තකට යනවා. ඇමරිකානු තානාධිපති කාර්යාලය ඉදිරිපිට ඇවිල්ලා තානාධිපති කාර්යාලයට ලිපියක් භාර දී මේ බලාපොරොත්තු වුණේ අපේ ශ්‍රී ලංකාවේ 2500ක ඉතිහාසයක් තුළ වැදගත් සංස්කෘතියක් ආරක්ෂා කරා මේ රටේ මිනිස්සු. ඒ ආරක්ෂා කරමින් තිබෙන මේ සංස්කෘතිය විනාශ කරන්නට විදේශීය බලපෑම්වල මුදල් මත ඇතැම් මන්ත්‍රීවරු ක්‍රියා කරනවා. අන්න ඒ ක්‍රියාකලාපය හෙලා දකිමින් අපි ඇමරිකානු තානාධිපති කාර්යාලයට ආරාධනා කළේ ලියුම වගේම එම ක්‍රියාවට සහයෝගය නොදක්වා එයට විරුද්ධ වෙලා මේ රටේ ලෝකයේ තුළ තියෙන සංස්කෘතිය ආරක්ෂා කරන්න කියන එකයි. මගේ නම ෆාදර් ප්‍රදීප් ජෙසුඩියන්. ඇත්තටම අපි ගොඩක් දුකටපත් වෙනවා රටේ නායකයන්ව පත් කරලා තියෙන්නේ මේ රට දියුණු කරන්න. ඒ වගේම රටේ ආර්ථික තත්ත්වය හරි වෙන මොන හරි දෙයක් මේ රටට යහපතක් කරන්න. ඒ වගේම පසුගිය කාලෙත් අපි දැක්කා රට සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඉවරයි. දැන් අපි මේ දැන් 51 දේවල් ගෙනත් මේ මනුෂ්‍ය ජීවිතය, ඒ කියන්නේ දරුවන්වත් තරුණයන්වත් අපි හැමෝම මේ සම්පූර්ණයෙන්ම විනාශ කරන තත්ත්වයකට අපි පත්වගෙන යනවා. මේ සමලිංගික දේවල් LGBTQA හැම දෙයක්ම ඒ සම්පූර්ණයෙන්ම වෙන රටවල් වල විනාශ කරන දේවල් බවට පත් වෙලා ඉවරයි. අපි ඒ විනාශය දැක දැකත් දැන් අපේ රටේ මේවා කරාගෙන යනවා. අපි මං හිතන්නේ මෙතන පක්ෂයක් හැටියට කවුරුත් රැස් වෙලා ඉන්නවා කියලා. නමුත් අපි රට වෙනුවෙන් පොදුවේ කියන්නව දෙය තමයි අපි විශේෂයෙන් මේ වැනි දේවල් වලට විරුද්ධ වෙන්නට ඕනේ. ඒක දැන් මේ ජනාධිපති මැතිවරණයට වගේම එනවා. ඒ වගේ මේ ගොඩක් අය ඒකට සහයෝගය දක්වනවා, විශේෂයෙන් දේශපාලකයෝ. නමුත් අනිත් එක මුදල් රටටවත් නැති මුදල් මේවට වීදම් කරනවා. ඉතින් ඒ නාස්තිය නැති කරලා අපේ දරුවන්ව හදන්නත්, අපේ තරුණ තරුණියන්ව හදන්නත් අපි හැමෝම ක්‍රැස්වි. විශේෂයෙන් පවුල කියන දේ ඒ මුලින්ම අපි විශ්වාස කරන දෙවියන් වහන්සේ පවා එක මැව්වා කියලා. ඉතින් ඒ ආකාරයට හරි ආකාරව තියාගන්නට අපි උත්සාහ කරමු. මම නීතිඥ දර්ශනී ලහඳපුර. අද මම මෙතනට ආවේ නීතිඥවරයෙක් විදියට නෙමෙයි, වෘත්තිය නියෝජනය කරගෙන නෙමෙයි. මේ ලංකාවේ මිලියන 10ක් විතරින අම්මලා නියෝජනය කරගෙන හැම අම්මා කෙනෙක්ම කැමති නැහැ තමන් අමාරුවෙන් හදාගත දරුවා විකෘති ඔපරේෂන් එකකින් නැත්නම් සැත්තමකින් වෙන ලිංග මාරු කරලා ජීවිත කාලය තුළම හෝමෝන නැත්නම් බෙහෙත් කියන අවුරුදු 15 වෙනස් වෙලා අවුරුදු ඊට පස්සේ අවුරුදු 50ක් 60ක් ජීවිත කාලය බෙහෙත් වලින් යැපෙන පුද්ගලයෙක් බවට පත් කරන කිසිම අම්මා කෙනෙක් කැමති නැහැ. ඒ අම්මලගෙන් එක්කෙනෙක් තමයි මම අද මෙතන නියෝජනය කරන්නේ. අපි ඉතාමත් දැඩිව කියා සිටිනවා. හැමෝටම අමතක වෙලා තියෙන මේ අම්මලගේ බලය. අපි දන්නවා මේ රටේ අම්මලා කියන කට්ටිය දිවි හිමියෙන් මේ රට ආරක්ෂා කරන්නේ, තමන්ගේ දරුවන් අවශ්‍ය වෙලාට රට ආරක්ෂා කරන්න ඉස්සරහට යවන්න ඉදිරිපත් වෙච්ච ජාතියක්. මව්වරුන්, මේ මව්වරුන්ගේ බලෙන් අපි කියන මව්වරුන්ගේ ව්‍යාපාරේ, මව්වරුන්ගේ පෙරමුණෙන් සියලුම දේශපාලන පක්ෂවලට අද ජනාධිපතිවරණයට ඉතාමත් දිග ලැයිස්තුවක් නම් මේ අප තැම්පත් කරලා තියෙනවා. ඒ සියලු දෙනාගේ මිල්ලා හිටිනවා මේ වහාම මේ LGBTQ එහෙම නැත්නම් සමලිංගික පනතට සහ කුඩා දරුවටත් ඒ වගේම අහිංසක කාන්තාවටත් ආරක්ෂණ ලබා දෙන නීති වෙනස් කරන්නට අත උස්සන කෙනෙකුට සහයෝගය දෙන කිසිම කෙනෙකුට අපි මව්වරුන් හැටියට සහයෝගය දෙන්නේ නැහැ. මම ආචාර්ය අචන්ත පෙරේරා. මේ ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. මේ කැවිල්ලා දරුවෙක් අම්මා කෙනෙක්ට කුසේට ලැබෙනකොට ඒ දරුවට ලැබෙනවා ක්‍රෝමසෝම. ඒ ජානවල කියනවා කාන්තාවක්ද පුරුෂයෙක්ද කියන එක. මේක වෙනස් කරන්න බෑ කියන එක තමයි අපි කියන්නේ. ඒ වගේම අපි විශේෂයෙන්ම කියන්න ඕනේ දේ තමයි තරුණ පුංචි දරුවෙක්, ඒ කියන්නේ අවුරුදු 5 6 7 8 9 10 දරුවන්ට ප්‍රශ්නයක් අහන්න බෑ ඔබ කැමති පිරිමියෙක් වෙන්නද ගැහණියෙක් වෙන්නද කියලා. මොකද දරුවෝ ඒවා දන්නේ නැහැ. ඒ නිසා එවැනි වයස් වල අයට එවැනි යම්කිසි බලපෑම් කරනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි. දැන් මෙවැනි පනතක් මේ රටට ගේනවා නම් මම කියනවා ඒ මිනිහා හෝ ගෑණි ඇවිල්ලා දේශද්‍රෝහියෙක්, කිසිසේත්ම ජනාධිපති ධූරයට වටින්නේ නැති කෙනෙක් තමයි මෙවැනි පනතක් පාර්ලිමේන්තුවට ගේන්නේ. ඒ නිසා සරල ප්‍රශ්නයක් තියෙනවා. සරල ප්‍රශ්නේ මොකද්ද? උප්පත්තියෙන් එනවා පිරිමියෙක් කියලා. එහෙනම් පිරිමියාට පිරිමියෙක් ඉදිරි ඉන්න දෙන්න
ගැහැනිය කියරෙනවාගේ ගෑනිට ගෑන විදිහට ඉඳ දෙන්න. හැබැයි හෝමෝන වෙනසක් වෙලා පසුගිය කාලෙක ඔවුන් යම්කිසි විදිහකට වෙනස් විදිහට හැසිරෙනවා නම් එතකොට අපිට ඔවුන් ගැන අනුකම්පා කරලා ඔවුන්ට රටේ යම් තැනක් දීලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන්න පුළුවන්. නමුත් බලහත්කාරකම් කිරීම සම්පූර්ණයෙන් වැරදි. ඒකට අපේ රටේ කොන්ද පණ තියෙන මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට එවන්න, කොන්ද පණ තියෙන මිනිහෙක්ව ජනාධිපති කරන්න කියලා තමා මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ. බොහොමත්ම ස්තුතියි. මම චානක බණ්ඩාර ජනාර්ගලයේ පුරස සංවිධානයේ ප්‍රධාන ලේකම්. අපිට රනිල් වික්‍රමසිංහ අහන්න තියෙන ප්‍රශ්න දෙකයි. විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමති ධූරයේ ඉන්නකොට මේ පනත රස්සම් කරේ නැහැ. දැන් මේ පනත පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී තීරණ වෙලා තිනෝ යම් සතකු සමග ස්වභාවික පිළිවෙලට විරුද්ධාකාරයකින් ස්වච්ඡාම කාම සංස්කරණයක යෙදෙන්න කතාවක් කියලා තිනෝ. ඒතර අපි අහන්නේ ආණ්ඩුවෙන් කැබිනට් මණ්ඩලයේ මේ පන සම්මත කරනකොට යම් සතකු සමග ස්වභාවිකව කාමුක සංසර්ගය යෙදෙන ආකාරය මොකද්ද කියලා මේ පනතුරු දැන් අර්බුදයක් ඇති වෙලා තිනෝ. මේ නීති කැටුම්පත් දෙපාර්තමේන්තුව නීතිපති අධිකරණ ඇමතිලා සම්පූර්ණ මේ ලංකාවේ මේ LGBT කියන ප්‍රශ්නේ අර්බුදයක් බවට පත් කරලා තියෙනවා. දන්නේ සංග්‍රහය 365 වගන්ති අයින් කිරීම සම්බන්ධයෙන් අපි අහන්නේ අධිකරණ ඇමති අයින් වුණාට පස්සේ අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් මේ රටේ ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යවරයාගේ බලතල පවරාවක් ගත්තා. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා, මේ විකෘති සහගත මේ අස්වාභාවික විකෘති කාම ලිංගිකත්වයන් උද්දීපනය කරන පනත මේ රටේ ජනාධිපතිවරයා හෙට අස්සම් කරනවාද කියලා අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙමනම් අපිට බරපතල ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ ජනාධිපතිවරයා මේ පනත අස්සම් කරෝතින් මේක නීතියක් බවට පත් වෙනවා. බරපතල අනිත් ප්‍රශ්නේ තියෙන්නේ අපි දැක්කා අංශු මාරසිංහලා සත්වයන් එක්ක ලිංගිකත්වය යෙදුණා කියලා සමාජ මාධ්‍ය ජාලාවල විශාල චෝදනාවක් එල්ල වුණා. රැහෙන ආන්දෝලනයක් ඇති වුණා. එතකොට මෙන්න මේ යම් සතකු සමග ස්වභාවික ආකාරයකට ලිංගිකත්වය දෙන්න පුළුවන් කියන එක අහන්නේ මාරසිංහලගෙන්, රනිල්ලගෙන්, අපි අහන ආණ්ඩුවෙන් සත්තුත් එක්ක බුදිය ගන්නද මේ පනත ගෙනල්ලා තියෙන්නේ. කෙටියෙන් අහන දේ නම් එච්චරයි. අපි ඒකෙන්ද කියනවා මේ විකෘති සහගත පනත කරුණාකර අකුණ ගලින්ලා මේවා ගේන්න එපා, මේ සමාජය විනාශ කරන්න එපා. ඒකෙන්ද අපි ආණ්ඩුවට කියනවා, මේ ජනතාවට කියනවා, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට කියනවා මේ පනත ගැන අවදියෙන් ඉන්න, අපි මේ පනත සම්මත ඉඩ දෙන්නේ නැහැ එච්චරයි. ඒකින්ද මාරසිංහලට ඕන විදියට, ආංශුලට ඕන විදියට මේ රටේ බල්ලොත් එක, බූරුවොත් එක, සත්තුත් එක, නයිත් එක, පොළුමුත් එක නිදිය ගන්න මේ සමාජය අරන් යන්නේ. මේක අනාගතයේ සමාජ අර්බුදයක් බවට පත් වෙනවා. ඒකින්ද අපි මෙතනින් කියනවා ආණ්ඩුවට කරුණාකරලා මේක අකුල ගන්න කියන එක.